ஜப்பான் சீருதின ஆட்டம் ஒட்டோ ட்ரெயின் இஸ்ரேல் சேனல் லெக்கன் அதமாம இதிர்பத் கரணுவே ஃபோக்லிப் யந்திர ஹெந்தின்னீம பிலிமாத வீடியோவே ஹத்தரவான கொட்டசாய் இனம் அவசான கொட்டசாய் மெஹி பலவான தேவன சஹ தும்வன கொட்டஸ் ஒப நரம்பியே நெத்தி நம் மெம வீடியோவ அவசானே அதி லிங்க் வலின் ஏவா ஒபட நரம்பியே ஹெகி ஃபோக்லிப் யந்திரய கிரியாகரவீமேதி சமவிட்டம ஒப ஓவர்ஹெட் கார்ட் எக யட ரெந்தீ சிட்டிய யுதி இசை நுமத்துவ மெம ரூபசட்டானே பென்வன பருதி அத்தோ ககுல் கிசிவிட்டெகத் யந்திரே பிடிசட்ட தவீம சிது நக்கல யுதி ஓவர்ஹெட் கார்ட் எக ஒப ஆரக்ஷா கிரீம சந்தா இதா சக்திமத் நிர்மாணே கர எத සමහර යන්ත්‍ර ක්‍රියාකරුවන් මෙම චාරා රූපයේ පෙනෙන පරිදි Tamange අත්ප වෙනත් ස්ථානවල තබාගෙන යන්ත්‍රය ක්‍රියා කරනවා මෙසේ කිරීමෙන් හදිසි අවස්ථාවකදී නිසි ක්‍රියාමාර්ග ගැනීමට ඔබට නොහැකි වෙනවා එම නිසා සෑම විටම ඔබ යන්ත්‍රය ක්‍රියා කරද්දී ඔබගේ අත්තහප નિયමිත ස්ථානවල තබාගෙන යන්ත්‍රය ධාවනය කළ යුතුයි. වුමන හේතුවක් නිසා හෝ යන්ත්‍රය පෙරලීමට යනවා නම් කිසිවිටෙකත් යන්ත්‍රයෙන් පණින්න එපා. පෙරලෙන යන්ත්‍රයෙන් ඔබ පැන්නොත් මරණය හෝ බරපතල ශරීරහානි සිදුවෙනවා අනිවාර්යයෙන්ම. මට නිසා දෙයත් ඕක්ලිප් යන්ත්‍රය ඉතා බර යන්ත්‍රයක් නිසා. යන්ත්‍රයේ පෙරලෙන විට සිදු කළ යුත්තේ අංක 1 රියදුරු අසුනේ වාඩි වී සිටින්න. ස්ටියරින් වීල් එක තදින් අල්ලා ගන්න. පාදවලින් ෆ්ලෝ බෝඩ් එක තද කරගන්න. රථය සමගම යන්න. දැන් මෙම රූපසටහනෙන් පැහැදිලි කරන්නේ යන්ත්‍රයක් පෙරලෙන අවස්ථාවේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පෝකී ප්‍රන්තයක් ධාවනය කරේදී අනිවාර්යයෙන්ම සීට් බෙල්ට් පැනඳගෙන සිටිය යුතුයි ඊළඟට යන්ත්‍රය පෙරලෙද්දී මොනම හේතුවක් නිසාවත් යන්ත්‍රයෙන් පැනීම සිදු නොකළ යුතුයි දැන් ඔබ කළ යුතු දේවල් මෙම රූපතටින් පැහැදිලි කරලා දෙන ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ ස්ටියරින් වීල් එක හොඳින් අල්ලා ගන්න ඕනේ ඊට පස්සේ කකුල් වලින් ඔයගොල්ලෝ පුළුවන් තරම් ෆ්ලෝ බෝඩ් එකට හොඳට බර දෙන්න ඊට පස්සේ දැන් යන්ත්‍රයේ පෙරලෙන පැත්තට විරුද්ධ පැත්තට ඇලවෙන්න ඇලවලා යන්ත්‍ර ස්ටියරින් වීල් එක පැත්තට ඉදිරියට නැමෙන්න නැවිලා ඒ යන්ත්‍රයත් එක්කම හැමමම පෙරලෙන්න ඔයගොල්ලෝ මේ ඔපරේටර්ගේ මේ ඕවර්හෙඩ් ගාඩ් එක තියෙන කූඩුවේ ඇතුලේ රැඳී හිටියොත් අනිවාර්යයෙන්ම ඔයගලන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ මොකද මේ ස්ට්‍රක්චර් එක තාමත්ම ශක්තිමත් නිර්මාණය කරලා තියෙනවා ඒ නිසා මොනම හේතුවක් නිසාවත් පෙරලෙන යන්ත්‍රයෙන් පයින් දෙපා ඒක දැන් මෙතනත් ඉතාම පැහැදිලිවම කරලා තියෙනවා දැන් ඔයගලන්ට කොහොමවත් දැන් ෆෝකිප් යන්ත්‍රයේ බර යන්ත්‍රයක් නිසා ඒ ඉතාමත් ක්ෂණිකවින් පෙරලීම සිද්ධ වෙනවා ඔයගලන්ට කවදාකවත් යන්ත්‍රයේ පෙරලෙන වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන්න හම් වෙන්නේ නැහැ ඒ නිසා ඔයගොල්ලෝ පෙන්නොත් වෙන්නේ අනිවාර්යයෙන්ම මේ යන්ත්‍රයේ තියෙන කොටසකට ඔය හෙඩ් ගාඩ් එකට හරි මේ පිලර් එකකට හරි ඔයගලන් හවු වෙලා මරණය හෝ බරපතල ශරීර හානි සිද්ධ වීම අනිවාර්යයෙන්ම වෙනවා මෙම ඡායා රූපයෙන් පැහැදිලි කරන්නේ ඔයගොල්ලෝ දැන් ලෝඩ් එකක් අරගෙන ෆෝක්ලිප් යන්ත්‍රය ධාවනය කිරීමට පෙර අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඕගොල්ලෝ මේ ඉදිරිපස පිටිපස සහ වම සහ දකුණ යන පැති හතරම ආරක්ෂාකාරීද කියලා එක පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ වෙනත් පුද්ගලයන් තියනවාද එහෙම නැත්නම් සාමාන්‍යරි බාණ්ඩ තියනවාද කියන එක හොඳින් පරීක්ෂා කරලා තමයි යන්ත්‍රය ගමන් කිරීම ආරම්භ කළ යුත්තේ.
බොහෝවිට විහාරවස් ඇතුලේ ඔගලන්ට මේ වාගේ හතරමං හන්දි වල මේ දානීය ක්‍රීමට සිද්ධ වෙනවා. දැන් එවැනි අවස්ථාවල්දී ඔගොල්ලෝ ඒට ළඟා වීමේදී වාහනේ වේගය අඩු කරලා හෝන් එක ගහලා වෙනත් වාහන එහෙම නැත්නම් ෆෝක්ලිප් එනවාද කියන එක පරීක්ෂා කරලා එහෙම නැත්නම් පුද්ගලිය ගමන් කරනවාද කියලා පරීක්ෂා කරලා මාර්ගය ක්ලියර් නම් විතරක් ධාවනය කිරීම සිදු කළ යුතුයි. දැන් මෙම ඡායාරූපයෙන් පැහැදිලි කරන්නේ දැන් ෆෝක්ලිප් යන්ත්‍රයක තල ඉහළට එසවූ අවස්ථාවක විශේෂයෙන්ම භාරයක් සහිතව එසවූ අවස්ථාවක මොනම හේතුවක් නිසාවත් ඒ යටට කිසිම පුද්ගලයෙකුට ඇතුල් වීමට ඉඩ දෙන්න එපා. ඒ කියන්නේ අපිට මේ ෆෝක්ලිප් යන්ත්‍රයේ තියෙන හයිඩ්‍රොලික් පද්ධතිය ගැන 100%ක් විශ්වාසය තියන්න බෑ. මොනම හේතුවක් නිසා හෝ මේ හෝස් එකක් පිපුරුවොත් වෙන්නේ මේ ලෝඩ් එක එක පාටම පහලට කඩාගෙන වැටීමක් සිද්ධ වෙලා මේ යට ඉන්න පුද්ගලින්ට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝඩ් එකක් නැති වුණත් මේ කාටවත් මේ ෆෝක් එකේ යටට එන්න දෙන්න එපා. ඒ කියන්නේ මේක ෆෝක් එකක් වුණ සෑහෙන බර දෙයක් නිසා එවැනි හදිසි කඩා වැටීමක් සිදු වුණත් පුද්ගලින්ට හානි සිද්ධ වෙන්න පුළුවන්. මෙම ඡායාරූපයෙන් පැහැදිලි කරන්නේ බොහෝ ෆෝක්ලිප් ප්‍රියදුරන් කරන වරදක්. ඒ කියන්නේ ෆෝක්ලිප් යන්ත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ ඔපරේටරට පමණක් ධාවනය කරන්න එක සීට් එකයි තියෙන්නේ. ඔපරේටර් පමණයි හැම විටම යන්ත්‍රයේ සිටිය යුත්තේ. ඒ අර වෙනත් පුද්ගලයන් රැගෙන යාම කිසි විටකත් සිදු නොකළ යුතුයි. දැන් මෙතන ගහලා තියෙන්නේ ෆෝක්ලිප් යන්ත්‍රය කියන්නේ ටැක්සියක් නෙමෙයි. ඒ නිසා කිසිම බාහිර පුද්ගලයෙක් මොනම හේතුවක් නිසාවත් යන්ත්‍රයේ මොනම ස්ථානයකවත් තබාගෙන ධාවනය කිරීම සිදු නොකළ යුතුයි. දැන් සමහර මම දන්නා කම්පැනිවල මේ නීතිය ඉතාමත්ම තදින් ක්‍රියාත්මක කරනවා. ඔන් ද ස්පොට් සැලරි කට් කරනවා සමහර කම්පැනිවල. මේ ඔපරේටර් තවත් පුද්ගලයෙක් තියාගෙන යන්ත්‍රය ධාවනය කළොත් බොහෝ ඔපරේටර්ස්ලා කරන වරදක් තමයි මෙම ඡායාරූපයෙන් පෙන්වන්නේ. දැන් ෆෝක්ලිප් යන්ත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ මිනිසුන් එසවීම සඳහා නෙමෙයි. එය බර එසවීම සඳහායි භාණ්ඩ එසවීම සඳහායි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් මේ විදිය පැලට් එකක් මත හෝ තල මත පුද්ගලයින් එසවීම සිදු නොකළ යුතුයි. එය ඉතාමත්ම අනතුරු දායකයි. දැන් ඔයගලන්ට යම් කාර්යයක් සඳහා මිනිසුන් එසවීම සිදු කළ යුතුම නම් මෙන්න මේ ඡායාරූපයේ දැක්වෙන පරිදි ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කරපු කේජ් එකක් භාවිතා කළ යුතුයි. එතකොට මේ කේජ් එක ඇතුළේ විද්දී ඒ පුද්ගලයා ආරක්ෂාකාරී. දැන් මේ රූසටානෙත් ඒකමයි පැහැදිලි කරන්නේ. මෙවැනි කේජ් එකක් නැතුව මේ විදිය පැලට් එකක් මත මොනම හේතුවක් නිසාවත් එහෙම නැත්නම් සමහර අය තල මත මිනිසුන් එසවීම සිදු කරනවා. ඒක ඉතාමත්ම අනුදුරකාරී සිද්ධියක්. ඒ නිසා ඒ හැම විටම ඔයගොල්ලෝ නොකළ යුතුයි. මෙම ඡායාරූපයෙන් දක්වන්නේ ෆෝක්ලිප් ක්‍රියාකරුවන් විසින් කරන එක්තරා වරදක්. දැන් මේ විදිහේ බල්බ් එකක් මාරු කිරීම සඳහා දැන් ෆෝක්ලිප් යන්ත්‍රයේ එසවුම් උස මදි වූ අවස්ථාවක දැන් අපිට මේක මීටර් 3යි නමුත් මේ උස මීටර් 4ක් නම් ඒ සඳහා මේ විදිහේ පැලට් 10ක් විතර භාවිතා කරලා ඒක උඩට අර මේ යම් කිසි පුද්ගලයෙක්ව දාලා මේ බල්බ් එක මාරු කරන්න සලස්වනවා. මේක ඉතාමත්ම අනතුරුදායක ක්‍රියාවලියක්. ඒ නිසා පොඩි හෝ අන්බැලන්ස් වීමක් සිදු වීමේදී වෙන්නේ මේ පැලට් ටික පෙරලිලා මේ මනුස්සයව බිමට වැටලා මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මොනම අවස්ථාවකවත් මෙම ආකාරයට ඒ පැලට් තියලා ඒ මත මිනිසුන් එසවීම සිදු නොකළ යුතුයි. මෙම ඡායාරූපයෙන් පැහැදිලි කරන්නේ ෆෝක්ලිප් ඔපරේටර්ස්ලා විසින් සමහර අවස්ථාවලදී කරන වරදක්. දැන් මෙහිදිත් වෙලා තියෙන්නේ දැන් ෆෝක්ලිප් යන්ත්‍රයේ එසවුම් උස මදි වූ අවස්ථාවකදී
තවත් පෝ ක්ලික් යන්ත්‍රයක් භාවිතා කරලා එසේ වුම් උස වැඩි කරලා තියෙන අවස්ථාවක් දැන් ඔයගලන්ට පේනවා. දැන් මෙතන උසයි, ඊට පස්සේ අනිත් පෝ ක්ලික් යන්ත්‍රයත් උසවලා එතනත් උසත් එකතු කරලා මේ මෙවැනි යම් කිසි උපකරණයක් මේ ඉහළ තට්ටුවකට තැම්පත් කිරීම සඳහා යොදවා ගන්න තියෙන ආකාරයක් තමයි මෙතන පෙන්වන්නේ. දැන් මේක ඇත්තම ඉතාමත්ම අස්ථායි අවස්ථාවක්, ඒ වගේම ඉතාමත්ම භයානක ක්‍රියාවලියක්. ඒ නිසා මොනම අවස්ථාවකවත් මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන්න එපා. ඔයගොල්ලෝ හැම විටම මේ පෝක්ලිප් යන්ත්‍රයක් නැත්තම් වෙනින් පෝක්ලිප් යන්ත්‍රයක් හයර් කරලා හරි ගෙනල්ලා තමා එවැනි භාණ්ඩයක් මේ උසස් ස්ථානයක තැන්පත් කළ යුත්තේ. ඊළඟට දැන් මේ රූපතරණයෙන් පෙන්වන්නේ මේ ලෝඩින් ඩොක් එකකින් පෝක්ලිප් යන්ත්‍රයක් මේ අධික වේගෙන් ධාවනය කිරීම නිසා බිමට වැටිලා තියෙන අවස්ථාව. බිම රූපතරණ වලින් පැහැදිලි කරන්නේ පෝක්ලිප් යන්ත්‍ර ක්‍රියාකරණය විසින් සිදු කරන වැරදි. දැන් මෙතෙන්දී අනතුරක් සිදු කරලා දිනා පෝක්ලිප් යන්ත්‍ර තල ඔසවාගෙන ගොස් මේ කොන්ක්‍රීට් බීම් එක වද්දලා එට හානි කරලා තියෙන. දැන් මේ පිළිබඳව මම කලිනුත් පැහැදිලි කළා. මොනම හේතුවක් නිසාවත් මේ පෝක්ලිප් යන්ත්‍රයේ තල මත පුද්ගලයින් එසවීම සිදු නොකළ යුතුයි. තල හෝ පැලට් එකක් මතත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. පෝක්ලිප් යන්ත්‍රයේ කිසිසේත්ම මිනිසුන් එසවීම සඳහා නිෂ්පාදනය කරපු යන්ත්‍රයක් නෙමෙයි. නවීන ෆෝක්ලිප් යන්ත්‍ර හැම එකම අනිවාර්යයෙන්ම සීට් බෙල්ට් එකක් පැමිණෙනවා. ඒ නිසා යන්ත්‍රය ධාවනය කරන හැම විටම ඔබ මේ සීට් බෙල්ට් පැළඳ යන්ත්‍රය ධාවනය කළ යුතුයි. ඒ බොහෝ කර්මශාලාවල අනිවාර්ය නීතියක් කරලා තියෙනවා. ඒ ඔබගේ ආරක්ෂාව සඳහාමයි. යන්ත්‍රය පෙරළෙන අවස්ථාවකුණත් ඔබ සීට් බෙල්ට් පැළඳ සිටියොත් ඔබට වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා හැම විටම සීට් බෙල්ට් පැළඳවීම සිදු කරන්න. පෝක්ලිප් යන්ත්‍රයක හෝන් එක නාද කළ යුතු අවස්ථායි මෙම ඡායාරූපයෙන් පැහැදිලි කරන්නේ. දැන් මෙතන අංක 1 දීලා තියෙන්නේ රිවර්ස් කිරීමට පෙර. පෝක්ලිප් යන්ත්‍රයක් රිවර්ස් කිරීමට පෙර අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හෝන් එක නාද කිරීම සිදු කළ යුතුයි. ඒ වගේම මෙතන ඉන්ටර්සෙක්ෂන් කියන්නේ හතර මං හන්දි තුන් මං හන්දි වාගේ තැන්වලදී හෝන් එක නාද කිරීම සිදු කළ යුතුයි. ඊළඟට ඔයගොල්ලෝ දොරක් ඇතුලෙන් මාගේ ගමන් කරද්දී දැන් එහා පැත්තේ ඉන්න පුද්ගලයන් හෝ යන්ත්‍ර පිළිබඳ ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. එවැනි අවස්ථාවකත් හෝන් එක නාද කිරීම සිදු කළ යුතුයි. ඊට අමතරව ඔයගලන්ගේ ඉදිරිපස පෙනුම පිළිබඳ නැවතීම් ප්‍රශ්නයක් බ්ලොක් වෙලා තියෙනවා නම් එවැනි අවස්ථාවලත් හෝන් එක නාද කරලා අනිත් පුද්ගලයන්ට ඒ යන්ත්‍රයේ පැමිණීම පිළිබඳ දැනුම් දීම සිදු කළ යුතුයි. දැන් අප ෆෝක්ලිප් යන්ත්‍ර පරීක්ෂාව සහ නඩත්තුව පිළිබඳ ඉගෙන ගනිමු. සෑම ෆෝක්ලිප් යන්ත්‍රයක්ම දවසේ වැඩ ආරම්භ කිරීමට පෙර පහත සඳහන් පරීක්ෂාවන් සිදු කළ යුතුයි. යන්ත්‍රයේ තෙල් සහ වතුර මට්ටම, මෙයට එන්ජින් ඔයිල්, රේඩියේටරේ වතුර මට්ටම සහ හයිඩ්‍රොලික් ඔයිල් මට්ටම් පරීක්ෂා කිරීම ඇතුළත් වෙනවා. දෙක, තෙල් කාන්දු වීම, පිපිරීම සහ වෙනත් දෘශ්‍ය දෝෂ හයිඩ්‍රොලික් හෝස් සහ චේන් යන ස්ථානවල පරීක්ෂා කළ යුතුයි. ටයර් වල වායු පීඩනය පරීක්ෂා කළ යුතුයි. සාමාන්‍යයෙන් මේ ෆෝක්ලිප් යන්ත්‍රයකට PSI 100ක් විය යුතුයි. ඉදිරිපස සහ පිටුපස ටයර් සඳහා. ඊළඟට තලවල තත්ත්වය, ඒ කියන්නේ ෆෝක් වල තත්ත්වය පරීක්ෂා කළ යුතුයි. ඒවා උපුරා ගොස් තිබේද, එහෙම නැත්නම් ගෙවි ගොස් තිබේද යන්න. මීට අමතරව යන්ත්‍රයේ ඇති සියලුම ආරක්ෂක උපාංගවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුයි. එනම් සීට් බෙල්ට්, හෝන් සහ ලයිට් වල යනාදිය.
විම රූප සටහනෙන් විස්තර කරනුයේ එන්ජිමක් මගින් බලගැන්වෙන ෆෝක්ලිප් යන්ත්‍රයක වැඩ පටන් ගැනීමට පෙර කළ යුතු පරීක්ෂාවන්. දැන් මෙහිදී එම පරීක්ෂාවන් කිරීමට ප්‍රථමව ඕගොල්ලෝ මෙම රූප සටහනේ සඳහන් පරිදි එම යන්ත්‍රයේ මේ මෙවැනි පිහිටීමක තබා ගත යුතුයි. ඒ කියන්නේ අංක 1 යන්ත්‍රයේ ලෙවල් පළවක තබා ගත යුතුයි. ඊළඟට පාකින් බ්‍රේක් ඇප්ලයි කළ යුතුයි. ඊට පස්සේ යන්ත්‍රයේ තල බිමට පාක් කළ යුතුයි. ඊළඟට කී ස්විච් එක ඔෆ් කරලා තිබිය යුතුයි. දැන් මේ ඩීසල් හරි පෙට්‍රල් හරි එන්ජිමකින් දුවන ෆෝක්ලිප් එක අපි දැන් ඉස්සෙල්ලාම පරීක්ෂා කරන්න ඕනේ. මෙතන අංක 1 දීලා තියෙන්නේ කූලන්ට්. ඒ කියන්නේ රේඩියේටරේ වතුර මට්ටම පරීක්ෂා කරන්න ඕනේ. ඊළඟට වතුර ලීක් එකක් තියෙනවද කියලා මේ විදියට යටින් බලලා පරීක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ අංක 2 බ්‍රේක් ඔයිල් මට්ටම, යන්ත්‍රයේ බ්‍රේක් ඔයිල් මට්ටම, ඒ බ්‍රේක් ඔයිල් රිසර්වර් එකේ තියෙන රිසර්වර් එකේ ඒ නියමිත මට්ටමට තියෙනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ අංක 3 මෙතන තියෙන්නේ එන්ජින් ඔයිල් මට්ටම. ඒ සඳහා ඩිප්ස්ටික් එක භාවිතා කරලා ඔයාලන්ට එන්ජින් ඔයිල් මට්ටම පරීක්ෂා කරන්න පුළුවන්. ඒක මේ F සහ L කියන මට්ටම් දෙක අතර තිබිය යුතුයි. ඊළඟට මම කලින් සඳහන් කළා මේ ටයර් වල වායු පීඩනය බලන්න ඕනේ. මේක සාමාන්‍ය ෆෝක්ලිප් යන්ත්‍රයක දැන් කාර් එකක බස් එකක වාගේ නෙමෙයි PSI 100ක් සාමාන්‍යයෙන් විය යුතුයි පීඩනය. ඊළඟට හබ් නට් තද වෙලා තියෙනවද කියන එක පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ සඳහා සුදුසු සොකට් එකක් භාවිත කරලා. ඊළඟට හෙඩ් ලයිට්, ටර්නින් සිග්නල් ලයිට් වගේ දේවල් නිසි පරිදි ක්‍රියා කරනවද කියලා බලන්න ඕනේ. ඊළඟට දැන් මෙතන තියෙන දැන් බොහෝ විට නවීන ෆෝක්ලිප් යන්ත්‍ර වල රේඩියේටර් එකෙන් නෙමෙයි අපිට කූලන්ට් ලෙවල් එක බලන්න තියෙන්නේ. මේ විදිහට මේ රිසර්වය ටැංක් එක මේක ප්ලාස්ටික් ටැංක් එකක්. ඒකේ දීලා තියෙනවා ලෙවල් දෙකක්, හයි එක ලෙවල් එකයි ලෝ ලෙවල් එකයි. එතකොට මේ ටැංකිය භාවිත කරලා තමයි අපිට පහසුවෙන්ම රේඩියේටර් එකේ මූඩි අරින්න අවශ්‍ය නැහැ. මේ ටැංකියෙන් අපිට කූලන්ට් ලෙවල් එක බලා ගන්න පුළුවන් නවීන යන්ත්‍රවල. ඊළඟට තවත් විශේෂයෙන්ම ෆෝක්ලිප් යන්ත්‍රයක අපි හයිඩ්‍රොලික් ඔයිල් ලෙවල් එක බලන්න ඕනේ. ඒ සඳහා ඩිප්ස්ටික් එකක් සපයලා දීලා තියෙනවා නිෂ්පාදකයා විසින්. මේ ඩිප්ස්ටික් එක භාවිත කරලා හයිඩ්‍රොලික් ඔයිල් මට්ටම බලන්න ඕනේ. මෙහිදී විශේෂයෙන්ම මේ කලින් සඳහන් කළ පරිදි හයිඩ්‍රොලික් ඔයිල් මට්ටම පරීක්ෂා කිරීමේදී යන්ත්‍රයේ තල සම්පූර්ණයෙන්ම බිමට පාත් කර තැබිය යුතුයි. එහෙම නැති වුණොත් ඔයගලන්ට වැරදි පාට අංකයක් ලැබෙන්නේ. ඊළඟට අවසාන වශයෙන් මේ තලවල තත්ත්වය පරීක්ෂා කරන්න ඕනේ. ඊළඟට මේ ලිෆ්ට් බ්‍රැකට් එක ඒ අනාදිය නිසි පරිදි වැඩ කරනවද කියන එක පරීක්ෂා කර බැලිය යුතුයි. විම රූප සටහනෙන් පැහැදිලි කරනුයේ එන්ජිම පණ ගැන්වීමෙන් පසු සිදු කළ යුතු පරීක්ෂා කිරීම. ඒ යටතේ අංක 1 තියෙන මේ හයිඩ්‍රොලික් සිස්ටම් එක අපි යන්ත්‍රයේ ක්‍රියා කරවීමට පෙර සම්පූර්ණයෙන්ම මේ තල ඉහළට ඔසවලා සහ බිමට පාත් කරලා මේ ලිෆ්ටින් සිලින්ඩර, ටිල්ටින් සිලින්ඩර වගේ දේවල් හොඳින් ක්‍රියා කරනවාද, ලීක් තියෙනවද කියන එක පළමුව අපි පරීක්ෂා කරන්න ඕනේ යන්ත්‍රයේ වැඩට යෙදවීමට පෙර. ඊළඟට මේ බොහෝ අලුත් ෆෝක්ලිප් යන්ත්‍රවල තියෙන පිටුපස භාණ්ඩ rear view mirrors. එතකොට මේ mirrors නියමිත පරිදි adjust කරගෙන ඒ වලට damage වෙලා තියෙනවද ආදී පරීක්ෂා කරන්න ඕනේ. ඊළඟට අංක 3 මෙතනින් පෙන්නන්නේ දැන් යන්ත්‍රයේ තියෙනවා මේ pedals. ඒ pedal වල ක්‍රියාකාරීත්වය මෙතන මැද brake pedal එක තියෙන. දැන් brake pedal එකේ pre-play එක නියමිත ප්‍රමාණයට තියෙනවද, ඊළඟට ඒ brake හොඳට වැඩ කරනවාද පාගල බලන්න ඕනේ. ඊළඟට මෙතන clutch pedal එක, එතකොට gear අපහසුයක් නැතුව මාරු කිරීමට පුළුවන්ද, clutch pedal එකේ pre-play එකයි ඔපරේෂන් එකයි චෙක් කරලා බලන්න ඕනේ. දැන් මේ වල යම් කිසි දෝෂයක් ඇති කියලා ඔයාලන්ට ඇගුණොත් කාර්මික මහතෙක්ට දැනුම් දීලා ඒවා නිසි පරිදි ඇලිටඩියා කිරීම කරන්න ඕනේ. ඊට පස්සේ පාකින් බ්‍රේක් එක ඔපරේට් කරලා අපි ඒක නිසියාකාරව ක්‍රියා කරනවාද කියන එක තහවුරු කරගන්න ඕනේ. ඊළඟට මේ අංක 5 පෙන්නන්නේ ඒ යන්ත්‍රයේ තියෙන ගේජස්
සහ අනතුරු ඇඟවීමේ මේ ලයිට් සංඥා ඒව දැන් කී ස්විච් එක ඔන් කරපුවාම මේ සියලුම බල්බ් පත් වෙලා ඊට පස්සේ එන්ජින් ස්ටාර්ට් වුණාට පස්සේ ඔෆ් වෙන්න ඕනේ ඊළඟට මෙතන ඒ ටෙම්පරේචර් උෂ්ණත්වය පෙන්වන ගේජ් එක සහ ඩීසල් මට්ටම් පෙන්වන ගේජ් එක ඒවා නිසියාකාරව වැඩ කරනවාද කියන එක පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ පිළිබඳව මම මේ වීඩියෝ එකේම කලින් විස්තර කරලා තියෙනවා ඊට පස්සේ අංක 6න් පැහැදිලි කරන්නේ දැන් සයිලන්සර් එකෙන් පිට වෙන දුම දුම දැන් සාමාන්‍යයෙන් ඩීසල් එන්ජින් එක වගේ දැන් හුඟක් කරාට මේ කළු දුමක් වගේ එන්න විදියක් නෑ එහෙම නැත්නම් නිල් පාටට සුදු දුමක් ඒ විදියට නැතුව බොහෝ විට කලර් එකක් නැති විදියෙ දුමක් තමයි පිට වෙන්න ඕනේ එහෙම අසාමාන්‍ය දුමක් පිට වෙනවා නම් ඒ යන්ත්‍රයේ යම් කිසි දෝෂයක් තියෙනවා ඒක කාර්මික මාතකයට දැනුම් දීලා අලුත් වැඩියා කර ගැනීම කරන්න ඕනේ ඊළඟට මෙතනින් පැහැදිලි කරන්න මේ හෙඩ් ලයිට් ටර්නින් ලයිට් වගේ දේවල් වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න ඕනේ ඊළඟට මෙතන අංක 8න් පෙන්වන්නේ ස්ටියරින් වීල් එක ස්ටියරින් වීල් එකේ ප්ලේ එක කොහමද ඒක නියමිත පරිදි තියෙනවද ඕනවට වැඩිය ලූස්ද ඊළඟට විශේෂයෙන්ම මේ හෝන් එකේ ක්‍රියාකාරීත්වය ඒක ඉතාමත් වැදගත් ෆෝර් ක්ලිප් යන්ත්‍රයක හෝන් එක ඉසි පරිදි ක්‍රියා කරනවද කියන එකත් පරීක්ෂා කරන්න ඕනේ දැන් මේ අංක 9න් පෙන්වන්නේ OPS කියන එක මේක නම් එන්නේ මේ නවීන යන්ත්‍රවල පමණයි මේ ඉන්ඩිකේටර් එක මෙතන මේ ඉන්ස්ට්‍රුමන්ට් පැනල් එකේ මෙන්න මේ තියෙන ඉන්ඩිකේටර් එක දැන් ඕගොල්ලෝ සීට් එකේ ඉඳගත්තට පස්සේ මේ ඉන්ඩිකේටර් එක ඔෆ් වෙලා තියෙන්න ඕනේ සීට් එකේ ඉඳගත්තට පස්සෙත් මේ ඉන්ඩිකේටර් ඔන් එකේ තියෙනවා නම් ඒ කියන්නේ මේ යන්ත්‍රයේ මේ හයිඩ්‍රොලික් පද්ධතියේ යම් දෝෂයක් තියෙනවා නැත්නම් මේක ඉලෙක්ට්‍රොනික සර්කිට් එකකින් පාලනය වෙන්නේ එතකොට මේ ලයිට් එක ඔන් එකේ තියෙනවා නම් ඔයගලන්ට මේ යන්ත්‍රයේ කිසිම හයිඩ්‍රොලික් උපකරණයක් ක්‍රියා කරවන්න හම් වෙන්නේ නැහැ උඩට ඉසවීමවත් පල්ලයට ගෙවීමවත් ආනත ගෙවීමවත් එතකොට එහෙම නිවස්තාවක ඔයගලන්ට කාර්මික මාතකයේ සේවය ලබා ගැනීමට සිද්ධ වෙනවා එතකොට මෙන්න මේ කාරණාව තමයි එන්ජින් ස්ටාර්ට් කළාට පස්සේ ඔයගොල්ලෝ යන්ත්‍රයක කළ යුතු පරීක්ෂා කිරීම දැන් මෙම සටහනෙන් පැහැදිලි කරන්නේ ෆෝක්ලිප් ප්‍රන්තයක කළ යුතු තවත් විශේෂ පරීක්ෂා කිරීමක් දැන් මේ ලිෆ්ටින් චේන් එක මේ චේන් එක ඒ තත්ත්වයේ ඔයගොල්ලෝ පරීක්ෂා කරන්න ඕනේ මේ ලින්ක් මෙයා පුපුරලා තියෙන්න පුළුවන් එහෙම නැත්නම් චේන් එක ඕන වටේට ගෙවිලා මේ ස්ට්‍රෙච් කියන්නේ ඇදිලා තියෙන්න පුළුවන් දැන් මේ තියෙන්නේ හොඳ තත්ත්වයේ තියෙන චේන් එකක මේ ලින්ක් දෙකක් අතර පරතරය මෙවැනි පරතරයක් තියෙනවා දැන් මෙතන පෙන්වන්නේ ඇදිච්ච චේන් එක පරතරේ වැඩි වෙලා තියෙනවා දැන් මෙවැනි තත්ත්වයකටදී ඔයගොල්ලෝ යන්ත්‍රය භාවිත කරොත් කුමන අවස්ථාවකෝ චේන් එක මේ විදියට කැඩිලා මේ ලොකු අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් ඒ නිසා හැම විටම මේ චේන් එකේ තත්ත්වය ඔයගොල්ලෝ යන්ත්‍රය භාවිත කිරීමට පෙර පරීක්ෂා කරන්න ඕනේ අනික මේ චේන් එකට විශේෂයෙන්ම ඔයගොල්ලෝ දාන්න ඕනේ දැන් මැනුෆැක්චරර්ස්ලා රෙකමෙන්ඩ් කරන්නේ එන්ජින් ඔයිල් මේ ග්‍රීස් අනුමත කරන්නේ එන්ජින් ඔයිල් තමයි චේන් එකට මේ ස්නේහන වශයෙන් භාවිත කළ යුත්තේ ඊළඟට මෙතන පහළ රූප සටහනෙන් පෙන්නන්නේ ටයර් වල තත්ත්වය ඔයගොල්ලෝ පරීක්ෂා කරන්න ඕනේ මේ ටයර් වල මේ විදිහට හොඳට කට්ට තියෙන ටයර් භාවිත කරන්න ඕනේ මෙවැනි ගෙවුණු ටයර් භාවිත කරන්න එපා ඒ කියන්නේ විශේෂයෙන්ම ෆෝක්ලිප් යන්ත්‍රයේ බර යන්ත්‍රයක් ලෝඩ් එකත් එක්ක විශේෂයෙන්ම ඉදිරිපස ටයර් වලට ලොකු බාරයක් එනවා දැන් මේ විදිය ගෙවුණු ටයර් භාවිත කරලදී හදිසිය යන් ලෝඩ් එකක් ඔසවන අවස්ථාවකදී පිපුරුවොත් එහෙම ලොකු අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් ඒ නිසා අනිවාර්යයෙන්ම ටයර් වල තත්ත්වය පරීක්ෂා කරලා ගෙවුණු ටයර් තියෙනවා නම් ඒවා මාරු කර ගැනීම සිදු කළ යුතුයි මෙම සටහනෙන් පැහැදිලි කරන්නේ ෆෝක්ලිප් යන්ත්‍රයක තල පරීක්ෂා කරන ආකාරය දැන් විශේෂයෙන්ම කාලයක් යද්දී මේ ෆෝක්ලිප් යන්ත්‍රයේ තලයේ මේ යටපැත්ත ගෙවීම සිද්ධ වෙනවා ඒ කියන්නේ පොළවේ ඇතිලීමක් සිදු වෙනවා මේ යටපැත්ත නිතරම ලෝඩ් එක ගනිද්දී එතකොට අවුරුදු ගාණක් මේ විදිහට ගනිද්දී මේ යටපැත්ත දෙම තලයේ ගෙවීම සිදු වෙන්නේ එහෙම ගෙවුනහම වෙන්නේ මේ යට තලයේ තුනී වෙලා දුර්වල වෙනවා එතකොට යම් අවස්ථාවක
මේ ලොකු බාරයක් එසවීමේදී මේ රූපස්ථානයේ පෙන්වන ආදයට තලේ කැඩිලා යන්න පුළුවන්, ඇරලා ගිහින් අන්තරක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටම ඒ තල මේ විදිහට ගෙවිලා තියෙනවද කියන එක පරීක්ෂා කරලා ඒ ගෙවිච්ච තල දිනනවා නම් අලුත්තර මාර්ග වීමක් සිදු කළ යුතුයි. ඊළඟට සමහර වෙලාවට තල ඇද වෙලා තියෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවක තල මාර්ග වීම සිදු කළ යුතුයි. ඊළඟට මේ දෙවන රූපස්ථානයේ පෙන්වන්නේ බ්‍රේක් කොයිල් මට්ටම පරීක්ෂා කිරීම. එතකොට මේ බ්‍රේක් කොයිල් සාමාන්‍ය කාර්යයක වාගේමයි මේ රිසර්වර් එක තියෙන්නේ. මේකේ හයි සහ ලෝ කියලා මට්ටම් දෙකක් තියෙනවා. මේ දෙක අතර බ්‍රේක් මට්ටම තියෙනවා. ඒ නියමිත මට්ටම ලෙස අපි සලකන්නේ. ඒ ලෝ මට්ටමට අඩිය පල්ලෙහාට තියෙනවා නම් අපි ඒ බ්‍රේක් කොයිල් දමලා ඒ නියමිත මට්ටමට ගෙනා යුතුයි. ෆෝක්ලිප් යන්ත්‍ර හැඳින්වීම පිළිබඳ කරන ලද වීඩියෝව මෙයින් අවසන් වෙනවා. මේ ඇත්තෙන්ම කොටස් හතරකින් සමන්විත වුණා. ඒ කියන්නේ මේ ගොඩක් දිග වෙන නිසා මම කොටස් හතරකට බෙදලා තමා කළේ. දැන් මේ අද අවසන් වුණේ හතරවෙනි කොටස. ඉතින් ඕවර්ලෝ මෙම වීඩියෝ නරමල ෆෝක්ලිප් යන්ත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා කියලා මම විශ්වාස කරනවා. දැන් ඒත් එක්කම ඉල්ලා සිටිනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, ඔයගලගේ මිත්‍රයන් සමග මේක share කරන්න, මේ දැනුම අනිත් අයටත් ලබා දෙන්න. ඊළඟට මම ඔයගලන්ට ඊළඟ video එකකින් ළඟදීම forklift යන්ත්‍ර නඩත්තුව පිළිබඳ, ඒ කියන්නේ විශේෂයෙන්ම කාර්මික මහතුන්ට අදාළව සම්පූර්ණ video එකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් සැම දෙනාටම ස්තුතියි.